අලුත් ලෝකය අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට ක්ෂණික නූඩල්ස් කවදාවත් දරුවන්ට දෙන්න එපා. ක්ෂණික නූඩල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඩල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රසවලින් වෙළඳපොලේ තියෙන මෙම ක්ෂණික නූඩල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්යබහුල වැඩිහිටියනුත් ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩල්ස් වල ගොඩක් අය නොදකපු පැත්තක් ගැන. සාමාන්‍ය නූඩල්ස් වලින් ක්ෂණික නූඩල්ස් වෙනස් වන ප්‍රධාන සාධකය තමයි ඒ වගේ අඩංගුවට රසකාරක පැකට්. ක්ෂණික නූඩල්ස් වල රසකාරක දෙකක් හෝ කිහිපයක් අඩංගු වෙනවා. ක්ෂණික නූඩල්ස් වල අලුත්ම සමාජික තම කප් නූඩල්ස් කියන්නේ. කාර්යබහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවන්ගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නූඩල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා තියෙන්නේ උදේට ගෘහණියන්ගේ කාර්යබහුලත්වය නිසා වගේම කුඩා ළමුන් ක්ෂණික නූඩල්ස් වලට දක්වන වැඩි කැමැත්ත නිසා. ක්ෂණික නූඩල්ස් මේ තරමටම අපේ ජීවිතවලට සමීපුණ නිසා නොදැනුවත්වම අපිට සමීපුණු නරක ප්‍රතිඵලත් එමටයි. අද වෙනකොට විවිධ රටවල සිදු කළ පර්යේෂණ වලින් අපි මේ තරම් සමීප කරගත්ත ක්ෂණික නූඩල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියලා ඔප්පු කරලා තියෙනවා. පෝෂණ වේදීන් ක්ෂණික නූඩල්ස් හඳුන්වන්නේ බාල තත්ත්වයේ ආහාරයක්. ජංක් ෆුඩ් විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඩල්ස් වල තියෙන අධික පිටි ගතිය, ලුණු ගතිය, තෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග. අපි ගන්න ක්ෂණික නූඩල්ස් වලට අම්ල යාමක, රස උද්දීපක, ආහාර පරිරක්ෂක, ප්‍රතිකැටිකාරක වැනි කෘත්‍රිම ආකලන එකතු කරනවා. මෙම ආකලන බොහොමයක සෝඩියම් අඩංගු වෙනවා. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගත හැකි උපරිම සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 2000ක්. එක තේ හැන්දක් වුණාට සමහර ක්ෂණික නූඩල්ස් එක පැකට් එකක සෝඩියම් මිලිග්‍රෑම් 2000ට වඩා තියෙනවා. කප් නූඩල්ස් වල තියෙන සුබ් ගතිය නිසා ඒවයි තියෙන සෝඩියම් ප්‍රමාණය නූඩල්ස් පැකට් වල තියෙන ප්‍රමාණයට වඩා වැඩි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කළාම අධි රුධිර පීඩනය, ආඝාතයේ වකුගඩු නරක් වීම සහ පිළිකා වගේ දරුණු රෝගවලට තියෙන අවධානය වැඩි වෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙමින් පවතින අවදි ඉන්න කුඩා ළමයින්ට වකුගඩු රෝග වැළඳෙන ලොකුම හේතුවක් තමයි මේ ක්ෂණික නූඩල්ස්. ක්ෂණික නූඩල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැළක්වීමට වැක්ස් වර්ගයක් භාවිතා කරනවා. ඒ වැක්ස් තමයි ක්ෂණික නූඩල්ස් වලට උණු වතුර දැම්මම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ. ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඩල්ස් හදනකොට උණු වතුර දැම්මම උණු වතුර දිය වෙලා අපේ ශරීරයට උරා ගැනීමට ලේසි තත්ත්වයකට පත් වෙනවා. මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මව සහ වකුගඩු වල තැන්පත් වෙලා එම අවයව වලට හානි කරනවා. ක්ෂණික නූඩල්ස් වල රස වැඩි කරන්න මොනෝ සෝඩියම් ග්ලූටාමේට් නැතහොත් MSG බහුලව භාවිත කරනවා. MSG වලින් කුකුල් මස් රස නූඩල්ස් වල රස වඩා කුකුල් මස් රස කරනවා. ඉස්සෝ රස ක්ෂණික නූඩල්ස් වල රස වඩා ඉස්සෝ රස කරනවා. මේ වීඩියෝ එක නරඹන ඔබත් අනිවාර්යෙන් ක්ෂණික නූඩල්ස් වලට ආස කරන කෙනෙක් වෙන්නේ නැති. දැන් ඔබත් කල්පනා කරන්න ක්ෂණික නූඩල්ස් වල රස බලලා ජීවිතයේ ලෙඩ රෝගවලට පිළිදෙනවද, නැතිනම් ක්ෂණික නූඩල්ස් වලින් ඈත් වෙලා බොහෝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙනවද කියලා ඔබ හොඳින් මතක තියාගන්න. අපි ගන්න ආහාරයක් ක්ෂණික වෙන තරමට ඒකෙන් ශරීරයට තියෙන අහිතකර බලපෑමත් වැඩි වෙනවා කියලා. ඉතින් මේ වගේ තොරතුරු දිනපතාම නරඹන්න පහලින් අලුත් ලෝකේ අපිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.